වසර 10ක් පුරා යුද ජයග්‍රහණය පිළිබඳ ජනතාව නොමග යැවූ නමුත් ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂකයාගේ මුවින් සැබෑ යුද වීරයා ඊයේ හෙළි වූ බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා. දොඩංගස්ලන්ඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ අදහස් පළ කළා. මෙතර කුරුණෑගල නගරයේ කේන්ද්‍ර කරගෙන සජිත් ප්‍රේමදාස මහතාගේ තවත් ජන හමු කිහිපයක්ම පැවැත්වුණා. නරම්මල නගරයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජයතහුරු කිරීම වෙනුවෙන් ජන රැලියක් සංවිධානය කර තිබුණා. අද පොදු ජනතාවගේ කරපිට බදුබර වැඩි වෙලා පොදු ජනතාවට උහුලන්න අමාරුයි. මගේ ව්‍යායාමය පොදු ජනතාව මරණ මංචකයට ගෙනියන්නට නෙවෙයි. ඒ අරමුණ තියෙන්නේ මගේ ප්‍රතිවාදියාට මට නෙවෙයි. මම ඔබලට කියන්න කැමති මොන බද්දක් ගහන්නටත් ඉස්සෙල්ලා අපි බලන්න ඕන ජනතාවට මේවා උහුලන්න පුළුවන්ද. ඒව පිළිබඳව හොඳින් නවබෝධ කරගෙනයි මේ රටේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නට ඕන. 16 වෙනිදාට මේ රටේ ජනාධිපතිවරයා හැටියට සජිත් ප්‍රේමදාසව පත් කරනකොට බදු බරින් මිරිකිච්ච තමුන් නාන්සලාගේ ජන ජීවිතය මේ මහා බදු බරින් නිදහස් කරන්නට අපි අපගත වෙනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජයතහවුරු කරන තවත් ජන රැලියක් අද පෙරවරුවේ පැවැත්වුණේ කුරුණෑගල රිදේගම නගරයේදී. බලේ තියෙන කාලේ මොනවද මගේ ප්‍රතිවාදියා ප්‍රමුඛ ඔහුගේ සහෝදරයා ප්‍රමුඛ කණ්ඩායම මොකද කළේ? යුද්ධයේ දිනපු මිනිස්සයව හිරගෙදරට ඇදලා දැම්ම. වසර 30ක යුද සාපය ඉවර කරපු ඒ වීරෝදාර පුද්ගලයාව වැලිකඩට දැම්මා. හිරගෙදර ජම්පරය ඇඳුවා. මොකද්ද මේ හැමදේටම හේතුව? ජනාධිපතිවරණයට අපේක්ෂකෙක් හැටියට ඉදිරිපත් උනායි කියලා. මිත්‍රවරුනි, සරත් ෆොන්සේකා මැතිතුමාව කොටුකරේ අන්ධකාරෙන් පිරිච්ච කාමරයකට අනිවාර්යෙන්ම සජිත් ප්‍රේමදාස රට දය බේරගත්තු ඒ රණ බිමේ ඉඳලා සටන් වැදුණු රාජ්‍ය සේවකයාගේ තුවාල පුතාල වුණා වෙනුවෙන් සජිත් ප්‍රේමදාස ඕනම කැපකිරීම කරන්න ලෑස්ති කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ අතර දොඩංගස්ලන්ද ප්‍රදේශයේ පැවති ජන රැලියකටද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක් වුණා. මිත්‍රවරුනි, ඔබලා දන්නවා යුද ජයග්‍රහණයේ ඉඳලා හැමදාම මේ ඇත්ත කිව්වේ මොකක්ද? මුළු රටම ඇඳුවා, මුළු රටම රැවට්ටුවා, මුළු රටටම කිව්වේ මොකක්ද? ඒගොල්ලේ පවුල තමයි රටේ යුද ජයග්‍රහණය ක්‍රියාත්මක කරේ කියලා. ඒ කියපු බොරුව ඊයේ දවසේ හෙළි වුණා. 30 වසරක ඒ යුද ශාපය ඉවර කරයි කියලා මොනවද නොකරේ? කටවුට් ගැහුවා, චිත්‍රපටි හැදුවා, පොත් ලිව්වා, සින්දු හැදුවා. ඊයේ දවසේ බොරුව මගේ ප්‍රතිවාදියා පිළිගත්තා. ඔහුගේම කටින් ඔහු රටට කියනවා, නෑ යුද්ධ කරේ අපි නෙවෙයි, යුද්ධ කරේ මම නෙවෙයි, යුද්ධ කරේ අයියා නෙවෙයි. යුද්ධයට නායකත්වය දුන්නේ හමුදාපතිතුමා ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමයි කියලා එතුමා රටට හෙළි කරා. රටට බොරුවක් කියන එක මගේ ප්‍රතිවාදියා පිළිගැනීම දෛවයේ සරදමක්. ඊයේ දවසේ සැබෑ යුද වීරයා කවුද කියන එක ප්‍රතිවාදියාගේ කටින්ම හෙළි වුණා. වගේම 16 වෙනිදාට ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් මේ රටේ සත්‍ය ජයග්‍රහණය කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. පාලනයක් යටතේ වැට්බද්ද අඩුකොට මෙරට තුළ සරල බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද බලංගොඩදී ජන රැලියකට සහභාගී වෙමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානක ජන රැලියක් අද බලංගොඩ නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැත්තුණා. ඒ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිවාර්යෙන්ම වතුකම්කරුවා වෙනුවෙන් අපි ඔවුන්ගේ වේතනය රුපියල් 1000 දක්වා වැඩි කරන්නටම ඕන. එම නැත්නම් එයාට ජීවත් වෙන්නට පුළුවන් කමක් නැහැ. අපි අනිවාර්යෙන්ම බාලතී මේ රටට ගෙන්වීම වළක්වනවායි කියන එක මේ අවස්ථාවේදී තමයි නාසලාට මතක් කරලා දෙන්නට ඕන. එදා වැට්බද්ද තිබුණේ 120ක්, ඒක 111 දක්වා මහින්ද ජනාධිපතිතුමාගේ කාලේ අපි අඩු කරා. නැවත ඒක වැඩි වුණා 115 දක්වා. අපි තීරණය කරා මේ වැට්බද්ද
සියට අට දක්වා අඩු කළ යුතුයි කියන කාරණයට කෘෂිකාර්මික කටයුතු සඳහා සියලු බදුවරින් නිදහස් කරනවයි කියන එකත් අපි මේ අවස්ථාවේදී තමුන්වහන්සේලාට කියන්නට ඕන. ව්‍යාපාරිකයන්ට විශාල ප්‍රශ්නයක් වෙලා තිබෙන මේ විවිධ බදු ඉවත් කළා සරල බදු ක්‍රමයක් අපි අපේ රජය යටතේ ඉදිරිපත් කරනවා. අපි අනිවාර්යෙන්ම මේ පිටරටින් ගෙන්නලා නැවත ප්‍රතිඅප්නායනය කරන මේ ගම්මිරිස් අපි නවත්වනවයි කියන එකත් තමුන්වහන්සේලාට මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. අපි යම් යම් සහනාධාර ලබා දෙන්නේ යම් කිසි දර්ශනයක් එක්ක. ඒවා හුදේ මැතිවරණ පොරොන්දු නෙවෙයි. අපි හැම විටම මිනිස් ශ්‍රමය මත තමයි අපේ විශ්වාසය තැබුවේ. අපි ඒ මිනිස් ශ්‍රමය තමයි විශ්වාස කරන්නේ. අපි ඔය මිනිස් ශ්‍රමය තරුණ තරුණියන්ට අතරමං වෙන්න නොදී ඔවුන්ට නිපුණත්වයක් ලබා දීලා ඔවුන්ට සුදුසු හොඳ වේතනයක් ලබා ගන්නට පුළුවන් රැකියාවන් වලට අවශ්‍ය නිපුණත්වය ලබා දෙන්නට අපි අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් ආයෝජනය කරනවායි කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕන. මේ අතර දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජාතික සංවිධායක හිටපු ප්‍රධාන අමාත්‍ය වර්ධරාජා පෙරුමාල් මහතා ඇතුළු එම පක්ෂ නියෝජිතයන් හා මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද පැවැත්වුණා. මෙහිදී අදහස් දැක්වූ වර්ධරාජා පෙරුමාල් මහතා සඳහන් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තම පක්ෂයද එක්ව කටයුතු කරන බවයි. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තවත් ජන රැලියක් අද සංවිධානය කර තිබුණේ හොරණ නගර මැදේදී. එම අවස්ථාවටද ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා එක්ව සිටියා. විජයග්‍රහී හොරණ ජන රැලිය වෙනුවෙන් නියත හොත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමන්ගේ ගෞරවනීය සම්ප්‍රාප්තිය. මහින්ද රාජපක්ෂ මැතිවන්ට ගෝඨාභය රාජපක්ෂ මැතිවන්ට පොහොට්ටුවට ජනතාව මත අසීමිත බදු පැනවීමෙන් ආදායම් සෙවීමේ ක්‍රමවේදයට තිත තැබිය යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා. ඒ කිරිබත්ගොඩ පැවති ජන රැලියකට සහභාගී වෙමින් ජනතාව අවස්ථා ගණනාවක ඡන්දය පාවිච්චි කරන ආණ්ඩු පෙරලා තිබෙනවා, ආණ්ඩු ගණන්ලා තිබෙනවා, නායකයෝ මාරු කරලා තිබෙනවා, නායකයෝ ගණන්ලා තිබෙනවා. හැබැයි අවුරුදු 70කට පස්සේ ආපසු හැරලා බැලුවොත් රටට සිද්ධ වෙලා තිබෙන්නේ කුමක්ද? සියලු වර්ගයේ අතුරු අන්තරාකාරී තත්ත්වයන්ට අපේ මාතෘභූමි මුහුණ දී තිබෙනවා. අවුරුදු 70කම විනාශකාරී ගමන වෙනස් කිරීම සඳහා නොවැම්බර් මාසේ 16 වෙනිදා බලවත් තීන්දුවක් ගමුගෙන ආරාධනය අපි තම උන්වහන්සේලාට කරනවා. 1994 ආණ්ඩුවේ ආදායම දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 23%ක් ආවා. 2014 වෙනකොට ආණ්ඩුවේ ආදායම 11.5 දක්වා හරි අඩකින් කඩා වැටුණා. ඒ නිසා ආණ්ඩුවේ ආදායම හීන වෙලා තිබෙනවා. මේ ආණ්ඩුව සැලසුමක් ඇතුළු ආණ්ඩුවේ ආදායම වැඩි කරගන්න. ඒගොල්ලන්ගේ සැලසුම තමයි විවිධ වර්ගයේ බදු වර්ග හඳුන්වා දෙන්නේ. කාබන් බද්ධ ගහන, ඊට පස්සේ කාබන් පරීක්ෂා කරන්න යනකොට ගාණක් ගන්නවා. විවාහ වුණා විවාහ ගාස්තු වැඩි කරා. මෝටර්සයිකලයක් ලියාපදිංචි කරන්න කියපුවා ලියාපදිංචි ගාස්තු වැඩි කරා. වාහනයක් රෙජිස්ටර් කරන්න කියපුවා වාහන රෙජිස්ටර් කරන ගාස්තු වැඩි කරා. අපේ ව්‍යාපාරික මහතුන්ගේ විශාල ආදායම් බදු ප්‍රමාණය වැඩි කරා. ඒ නිසා තමයි අද රුපියල් 100 රීලෝඩ් එකක් දාපුවාම රුපියල් 40කට ආසන්න ප්‍රමාණයක් තියෙන බදු. රුපියල් 350 දීලා ක්‍රීප් එකක් ගත්තොත් රුපියල් 150ක් විතර තියෙන බදු. පෙට්‍රල් ලීටරයක් රුපියල් 130ක් දීලා ගත්තොත් රුපියල් 70කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන බදු. ඒ නිසා මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? ජනතාවගේ අත්‍යවශ්‍ය මත අතිශය විනාශකාරී බදු පනවන්න සිදු වී තිබෙනවා. ඒක ජනතාවට බර, ඒක ව්‍යාපාරිකයන්ට බර, ඒක රාජ්‍ය සේවකයන්ට බර, ඒක පෞද්ගලික සරකියාව කරන කෙනෙකුට බර. මම කියන්නේ බදු මුලි මුලින් ඉවත් කරනවා කියන එක නෙවෙයි. බදු සාධාරණ ප්‍රතිපත්තියක් හැදෙන්න ඕන. ලෝකෙත් පිළිගත් නිර්ණායක තමයි පොදු ජනතාවට ගන්න බදු 20%ක් වෙන්න ඕන, ෘජු බදු 80%ක් වෙන්න ඕන. අපේ රටේ සිද්ධ වෙලා තියෙන මොකක්ද? පොදු ජනතාවට ගන්න බදු 82%යි, ෘජු බදු 18%යි. අද පෙරවරුවේ මට්ටක්කුලිය ප්‍රදේශයේ දේවස්ථානයක් අසල හිමිකරුවෙකු නොමැති වාහනයක් නවතා ඇති බවටත්, ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පාසලක් අසල සැකකටයුතු පාර්සලයක් ඇති බවටත් පැතිරගිය ආරංචි හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව කලබලයට පත් වුණා. කෙසේ වෙතත් පසුව පොලිසිය පැවසුවේ අත්අඩංගුවට වාහනයේ හිමිකරු පසුව එම ස්ථානයට පැමිණි බවයි. බැක් වෙලා කියලා ස්කෝලට වොයිස් කරලා කියන්න දන්නේ නැහැ.
මේ මඩකුලිය ශාන්ත මරියා දේවස්ථානය අසල හිමිකරුවෙකු නොමැති මෝටර රථයක් නවතා තිබෙව හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව බියටපත්ව තිබුවා ඉරුවේ. මේ හේතුවෙන් උතුරු කොළඹ අධ්‍යාපන කොට්ටාශයට අයත් පාසල් තුනක දරුවන්ගේ මව්පියන් පැමිණ තම දරුවන් පාසල් වලින් රැගෙන යාමට කටයුතු කළා. මෙතර ගම්පහ මිරිස්වත ප්‍රදේශයේ පාසලක් අසල සැකකටයුතු පාසලක් ඇති බවට පැතිර ගිය ආරංචි හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවද කලබලයට පත්ව තිබුණා. කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. මේ වාහනය පදවාගෙන පැමිණ එහි දමා ගිය තැනැත්තා වන ශක්තිවේල් ඈනස් රාජ්ගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමටද කටයුතු කළා. ඉතා අඥාන ලෙස ක්‍රියා කරමින් ප්‍රදේශයක්ම භීතියට පත් කර තිබුණා වගේම කටකතා පතුරවන පුද්ගලයන් යම් යම් ප්‍රදේශ පවා භීතියකට පත් කර තිබුණා. මේ පුද්ගලයාගේ මේ ක්‍රියාකලාපය මේ අතර හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු මහතාද නිවේදනයක් යොමු කරමින් පවසා ඇත්තේ සැකකටයුතු යමක් ඇත්නම් කටකතා පැතිරවීමට ඉඩ නොතබා ආරක්ෂක අංශ දැනුවත් කරන ලෙසයි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ගරු කර මේ අවස්ථාවේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය නිහඬව සිටිනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා විශ්වාසය පළ කරනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාත් ඊට එක්ව සිටියා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සභාපතිත්වයේ දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඇතුළු සියලුම නිල ආයතන ඒකමතික තීරණයකට ආවා. ඔවුන් සියලු දෙනා මේවර රට වෙනුවෙන් රට පැත්තේ හිටගෙන ගෝඨාභය රාජපක්ෂට ඡන්දය ප්‍රකාශ කරනවා. මෙයින් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ දිනවීම සඳහා සැලසුම් හද සජිත් ප්‍රේමදාසව කැන්දන් වීම සඳහා බලාපොරොත්තු වෙච්ච සියලු බලවේග භූමිතෙල් ගෑවිච්ච ගැරන්ඩියන් වගේ අසීමිත දැඟිලිල්ලකට පටන් ගත්තා. ඔවුන් මේ වන විට වියරු වැටුණ තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. එහිදී ඔවුන් එක් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා. මේ දිනවල ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ප්‍රධානත්වයෙන් දැවැන්ත ජන හමුව පැවැත්වෙන ලක්ෂ සංඛ්‍යාත ජන ගඟක් ස්වේච්ඡාවෙන් ඇවිල්ලා එකතු වෙනවා. ජනයා තුළට ගෙනියන්න ඕනේ අර්බුදයක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උඩින් එකතු වුණාට මධ්‍යම කාරක ස්වභාවය එකතු වුණාට පක්ෂය එකතු වුණාට යටපාක්ෂිකයෝ මේ ආධාරයට විරුද්ධයි කියේ. පෙන්වන්න තමයි අර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ නායකයන් ගොඩ වෙන රැස්වීම් වලදී ඒ නායකයට කතා කරන්න නොදී සුළු පිරිසක් විසින් කූ ප්‍රතිචාරයක් දක්වන කූ ප්‍රතිචාරය. විශේෂම සහරාන්ගේ ප්‍රහාරයෙන් පසු අප්‍රේල් 21 වෙනිදා මේ රටේ සමස්ත දේශපාල ධාරාව අලුත් මාවතකට ගියා. රටේ ප්‍රාර්ථනාවන් වෙනස් වුණා, අවශ්‍යතාවය වෙනස් වුණා, අදහස් වෙනස් වුණා. එක්කෝ අපි ඡන්දෙ ඉල්ලන්න ඕන, ඒ නැත්තම් අපේ වාමානුෂික කඳවුර ආරක්ෂා කරා. සමහරක් අයට වුණ කරේ ඡන්දෙ ඉල්ලීම තුලින් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂා ජයග්‍රහණය කිරීම සඳහා ඒජන්සියක් දුවන. පෑදිලොම චන්ද්‍රිකා මැතිනිය දිගටම රාජපක්ෂ මහත්තුන් සමග එයාගේ මෛත්‍රියක් තියෙනවා. ඉතින් අපි හැමෝම මේක දන්නවා. අපිට දෙන එතුමී කරේ කනගාටුව. අපේ සිරිමා මාතාවට උමලතා අපේ මැතිනියට ගෞරවයක් හෙට අපි ඉදලා චන්ද්‍රිකා මැතිනිය පක්ෂයේ තීන්දුව මත මේ වෙලාවේ නිහඬවෙඉදී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා තම පක්ෂය විරසක කිරීමේ කුමන්ත්‍රණයක් එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චෝදනා කරනවා. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා මේ චෝදනාව කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. මේ ඇවිල්ලා ඔක්තෝබර් මාසේ 5 වෙනිදා එක්සත් ජාතික පක්ෂ විශේෂ අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටිය විශේෂ ස්ථානයක සාකච්ඡාවක් පැවැත්තා. ඒ සාකච්ඡාවේ විශේෂ තීන්දුව දෙකක් ගත්තා. සංවිධානය කියලා කණ්ඩායම මේ ප්‍රතිරෝධී වින්න කණ්ඩායම පාවිච්චි කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාත් එක්ක යම්සා බේදී වී ඇත කියන ප්‍රකාශය දිගට දෙන්න. දෙවන පියවර සැලසුම් කළා. පියවර ව්‍යාපාරයේ අභ්‍යන්තරයේ කඩාකප්පල් කරන වැඩ පිළක් හදා. ඒ පියවරේ කොටස් විදිහට තමයි චන්ද්‍රිකා මැතිනිය ලියුම් එවන්නේ, සුරකිමේ සංවිධාන හදන්නේ. අනිත් පැත්තේ මැතිවරණ ව්‍යාපාර දෙකට බෙදන්නේ. සමහර අයට මුදල් ගෙවලා තියෙනවා. ඔය ඌ කියන්නේ කණ්ඩායමේ ලක්ෂ 5 10 ලක්ෂේ රුපියල් 25000 දක්වා පහයට පොඩි පොඩි කණ්ඩායමක් තියෙන ඉහළ පිරිසකුත් ඉන්නවා. ඒ සැලැස්මේ වේදිකාට ඌ කියලා ශිල රූපය අවුල් කරලා
සිලනිපයක් බෙදලා පුළුවන් නම් නැතුවට ව්‍යාපාරේ මේ ගැටුම් හදන්න ඒක නිසා මේක පොදු ජන පෙරමුණේ නායක විශේෂ අවධානයකට ගන්න ඕන 100ට ඔබ බලන්න දැන් මේකේ හරීම ලක්ෂණ කතාව කොහොමද මේ ලක්ෂයක් 50000ක් ඉන්න මිනිස්සු මැද්දේ හරියටම හූ කියන කෙනා ළඟ කැමරාවක් තියෙන්නේ එහෙනම් කවුරු හරි කෙනෙක් මේක මෙහෙවනවා නමන්න ඕන මං ඉච්චා මේ රැස්වීම බලන්න එන ජනතාවට කිය හූවක් කියනවා නම් මේක විශේෂයෙන් මාධ්‍ය විකාශනය කරන්න කියලා තමන්ගේ ළඟ ඉඳ වෙන හූවක් කියනවා නම් ඒ හූව කියන කෙනාව එතනින්ම පාස් කරගන්න පල්ලාට ඔබා ගන්න ළඟ ඉඳලා ඉතුරු ටික විසඳයි අපිට කරන්න දෙයක් නැහැ අතපය කඩාගෙන කුඩු කරගෙන ආවත් අපිට කරන්න දෙයක් නැහැ මේ වේදිකා අසීත මිනිසු ගහයි ඒකත් අවදාන ඉඳගෙන ඔය කරන අය කරන්න ඔය නායකයෝ කවුරු හරි කියනවා නම් මෙහෙම කරන්න කියලා ඒ නායකයන්ට සිද්ධෝ ඇවිල්ලා පත්තු බඳින්න මේ අය ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කළ ප්‍රකාශයක් හරහා මෙරට රණවිරුවන් පාවාදී ඇති බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා. එසේම ඒ හරහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාවද පාවාදී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා මේ චෝදනාව කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ තවත් මාධ්‍ය හමු දෙකක් අද කොළඹදී කැඳවා තිබුණා. මම මීට කලින් උත් අභියෝගයක් ඉදිරිපත් කරා සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක එන්න විවාදයකට. ඒ අවස්ථාව සලසල දෙන්න උත්සාහ කරා සිවිල් සංවිධාන. සජිත් ප්‍රේමදාස මැතිතුමා ආවා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ අවස්ථාවට පැමිණුණේ නැහැ. ඉතින් අපි නැවතත් එතුමාට ආරාධනා කරනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක කරුණා කරලා විවාදයකට එන්න ඕනෙම නම් එතුමාට තනියෙන් එන්න බැරි නම් තවත් හතර පහ දිනක් බොඩිගාඩ්ලා හැටියට අරන් ආවට කමකුත් නැහැ. මහා චිත්‍රයක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් පෞගේ කාලේ පුරාම එතුමාගේ ඉන්න ওই ගෝල බාලයෝ ටික මැව්වා. පුම්බලා තමයි එතුමාව තියාගෙන හිටියේ. දැන් ඊයේ අපි දැක්කා මාධ්‍ය කරුවන් දෙන්නේ පොඩි ඇල්පෙනත්තියකින් ඇන්න ගමන් බැලුම පිපිරලා ගියා. ආර්ථික தත්ත්වය ගැන අහනකොට එතුමා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මූණ දිහා බලාගෙන හිටියේ. අර විදේශීය මාධ්‍ය වේදිනිය ඇහුවා යුද්ධයේදී හමුදාවට බාර වෙච්ච අයට මොකද්ද සිද්ධ වුනේ කියලා ඇහුවා. එතකොට එතුමා hina වෙලා කිව්වා මේක මගෙන් අහන්න එපා මේක හමුදාපතිතුමාගෙන් අහන්න කියලා. දැන් මේ තරම් කල් රණවිරුවෝ ගැන කතා කළා රණවිරුවන්ව දංගෙඩියට ගෙනියන එක නවත්තනවා කියලා කිව්වා. ඊයේ හමුදාපතිව පාවල දුන්නා. අද රැස්වීම පටන් ගන්නකොට මේගොල්ලෝ හූවකින් තමයි රැස්වීම පටන් ගන්න. ඒක ඒගොල්ලන්ගේ පක්ෂයේ නිල ගීතය බවට අද පත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් යන එන මන් නැති යනකොට පත් වෙලා. පහුගිය දවස්වල රැස්වීම වල තවුනස දකින්න ඇති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණ අතර තියෙන විරසකභාවය කොච්චරද කියලා කියනවා නම් ඒ ප්‍රසිද්ධ රැස්වීම වලදී ඇති වෙන ගැටුම්කාරී තත්ත්වය. ඒ නිසා සාමකාමී ශ්‍රී ලංකාවක් ගොඩනගන්න පුළුවන් එකම දේශපාලන ව්‍යාපාරය තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් කියන එක රට පිළිගනිමින් තිබෙනවා. මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් 35 දෙනාව දිනෙන් දින මාධ්‍ය වේදිකාවට කැඳවන වයිට් පේපර් රියල් විශේෂාංගය දැන්. වයිට් පේපර් රියල් ජන කටගැස්ම. අද වයිට් පේපර් රියල් සමග ජනසත පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පූජ්‍ය බත්තරමුල්ලේ සීලවතන ස්වාමීන් වහන්සේ. බුදුපුත්‍රය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අත්හැරීම වඩාත් ප්‍රගුණ කළ යුතු කෙනෙක්. සරලව කිව්වොත් සියලු දේ අත්හැරිය යුතු කෙනෙක්. ඉතින් ඔබ වහන්සේ මේ ජනාධිපතිවරණයට ඉල්ලන්නේ මොනව අතහරින්නද? අපි අත්හරින්න ගොඩක් දේවල් තියෙනවා. නමුත් අපි මාතෘවෙන්නේ අත්හරින්න බැහැ. තාත හදන්න පුළුවන්නේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට පමණයි කියන එක මේ රටේ ජනතාව දන්නවා. රට හදන්න ඔබ වහන්සේ කළා කියන අමුතු විදිහ ප්‍රකාශ කීපයක් මුහුණුපතේ සැරිසරනවා. ඇඟපේන ඇඳුම් කොට ගවුමල මිල වැඩි කරනවා. චීන බඩුවලට තිත ගංජා නීතිගත කරනවා. සියලු පන්සල් හා බෞද්ධ ආගමික ස්ථාන ෆ්‍රී වයිෆයි කලාප බවට පත් කරනවා. මේ ඔබ වහන්සේද මේවා කියන්නේ? ඇත්ත වශයෙන්ම ඔය Facebook එක හදපු කෙනාට මට රුපියල් 50ක් 60ක් දෙන්න තව මොන මොනවද දාලා හදන්නේ. හැබැයි මම නම් කියපු දේවල් නෙමෙයි. මගේ පිටිපත් ප්‍රකාශනෙ මේ කිසි දෙයක් නෑ. තියෙන්නේ රට හැදීමේ සංකල්පය. මේ රටේ සරියා නීතිය බෑ. බෝරුකාව මේ දාගෙන යන්න බෑ. මුස්ලිම් ජනතාවට මේ රටේ ජීවත් වෙන්න අයිතිවාසිකම් තියෙනවා. හැබැයි අපේ රටේ නීතියක් එක්ක ජීවත් වෙන්න ඕන. සීලවතන හාමුදුරු NGO හාමුදුරු නමක් කියනවා. ඔබ වහන්සේට රාජ්‍ය නෝන සංවිධාන වලින් ඇත්තම සල්ලි ලැබෙනවද? අනේ කවුරු හරි NGO කියනවා නම් කෙනෙක්
පුළුවන්නම් මේ දේශපාලන මැතිවරණයේදී කීයක් හරි මට එවන්න ජනසිත පෙරමුණට බොහොම ස්තුතියි. හැබැයි එන්ජිඔ කක් ඉන්නවා. හැබැයි තින ඔබවහන්සේ ප්‍රධාන දේශපාලන පක්ෂවලට කඩේ යනවා කියලා තමයි ගොඩක් දෙනෙක් චෝදනා කරන්නේ. මට කඩේ යන්න කාටවත් බෑ. කඩේ යනවා කියන්නේ Yes sir, I do it sir. Yes sir, yes madam, I do madam. ඔන්නෝ වගේ කී අපි ගිහිල්ලත් නැහැ. අපි වික්ෂුන් වහන්සලා. අපි කඩේවල් වල කඩේට කිසි දේශපාලන ප්‍රශ්නයක් ගිහිල්ලත් නැහැ. යන්න බලාපොරොත්තුලත් නැහැ. යන්නෙත් නැහැ. කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් ඔබ වහන්සේ ශාසනය වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ කියලා. ලෝකේ ලොකුම ධනදී Hindu වැටමිතුන් වෙනුවෙන් හැදී මම. මේ රුපියල් මේ බුදුරුව හදන්නේ මට ගිහිරියදම රුපියල් ලක්ෂ 165ක්. අපේ ශ්‍රී ලාංකික බෞද්ධයෝ කියලා ඉන්න මේ ජාතිය සත්‍ය පහක් දුන්නේ නැහැ නේද? දේශපාලනය කිරීම භික්ෂුන් වහන්සේ නමකට සුදුසු නැහැ කියලා අපි යෝජනා කළොත් ඔබ වහන්සේගේ මතය මොකක්ද? ඒක වැරදි. භික්ෂුන් වහන්සේ කෙනෙකුට මලගෙදරක මේ බණ කියන විතර නෙමෙයි අයිති තියෙන්නේ. පාංශ කුල තියන්න විතර නෙමෙයි අයිති තියෙන්නේ. මේ රට භික්ෂුන් වහන්සේ කෙනෙක් එදා මෙදිහත් වීමෙන් මුදා මුදවාග රටේ ප්‍රශ්නෙට මෙදිහත්ලා රට ආරක්ෂා කරලා දෙන්න පුළුවන් නම් දේශපාලනයට ඇවිල්ලා මෙලට බාර අරගෙන රට ආරක්ෂා කරලා සුපිත මුරිත භාවයට පත් කරන්න බැරි ඇයි? ඔබ වහන්සේටම ජනතාව ඡන්දය දෙන්න ඕනේ ඇයි? රට හදන්න. තරුණීනි චුයින්ගම් දුන්නා වස්බගෙන් දුන්නා රැකී රස්සා දුන්නේ නැහනේ. රැකී රස්සාවට මම එනවා ලබා දෙන්න.